සුවත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සීලම දෙනාට. අද දිනේදී නියුට්‍රෙන් පොතුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වෙරිකෝස් වේන්, එහෙම නැත්නම් මේ නහර ගැට ගැසීම සම්බන්ධයෙන්. ඉතින් නහර ගැට ගැසීම සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද? දැනටමත් ඔබට මේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම්, එය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට, එහෙම නැත්නම් එය තවදුරටත් වැඩිවීම වළක්වා ගැනීමට ඔබ සිදු කළ යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳව තමයි අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳී සිටින්න නියුට්‍රෙන් පොස් සමගින්. වර්තමාන සමාජයේ බහුල වශයෙන්ම දක්නට ලැබෙන ගැටලුවක් හැටියට මේ වෙරිකෝස් වේයින්, එහෙම නැත්නම් මේ නහර ගැට ගැසීම කියන தත්ත්වය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ ස්පයිඩර් වේයින්ස් හැටියටත් ඒ වගේම වෙරිකෝස් වේයින්ස් හැටියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ ස්පයිඩර් වේයින්ස් කියන தත්ත්වයේදී බාහිරට නිරායමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ වෙරිකෝස් වේයින් தත්ත්වයේ බහුල වශයෙන්ම අපිට මේ බාහිරට නිරා ආපු ස්වභාවයක් හඳුනා ගන්නට තිබෙනවා. ඉතින් මේ தත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුව වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි බැලුවොත් ඔබ දන්නවා අපේ හෘදය තමයි රුධිරය පම්ප් කිරීම, එහෙම නැත්නම් පිටතට යොමු කිරීම අපගේ අවයව කරා රුධිරය සැපීම සිදු කරන්නේ. ඉතින් මේ හෘදයෙන් පිටවන රුධිරය අපේ අවයව කරා ගෙන යන වාහිනී වලට අපි කියනවා ආටරීස් කියලා, එහෙම නැත්නම් ධමනි කියලා. ඉතින් මේ අවයව වලින් ඉවත් වන රුධිරය නැවත හෘදය කරා ගෙන යන්නේ වේයින්ස් හරහා, එහෙම නැත්නම් ශිරා හරහා. ඉතින් මේ අපි අද කතා කරන මේ නහර ගැට ගැසීම සිද්ධ වෙන්නේ මෙන්න මේ වේයින්ස් වල, එහෙම නැත්නම් අපේ ශිරා කියලා හඳුන්වන රුධිර වාහිනී වල. මේ සඳහා බලපෑම් ඇති කරන ප්‍රධාන කාරණා ගණනාවක් පවතිනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී කතා කරමු. මුලින්ම අපි අවබෝධයක් ලබා ගනිමු මේ ඇති වෙන්නේ කුමන ආකාරයටද කියලා. ඉතින් එවිට ඔබට පහසුවෙන්ම මේ ඇතිවීම වළක්වා ගන්නටත්, තවදුරට පැතිරියාම වළක්වා ගැනීමටත් හැකියාවක් ලැබේවි. අපි උදාහරණයක් විදිහට ඔබගේ පාදාශ්‍රිත ප්‍රදේශයට රුධිරයේ සැපීමක් සලකමු. ඉතින් මේ පාදාශ්‍රිත ප්‍රදේශයට ආපු රුධිරය නැවත ඔබගේ හෘදය කරා ගමන් කරන්නේ ගුරුත්වය දෙසට විරුද්ධව. ඒ කියන්නේ ඔබගේ සිටගෙන සිටිද්දී පොළව දෙසට විරුද්ධව මේ රුධිරය ගැලීමක් සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් මේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්නට ප්‍රධාන වශයෙන්ම මේ රුධිර වාහිනිවල අභ්‍යන්තරයේ තියෙන කපාටවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කපාට ඉහළ දෙසට, එහෙම නැත්නම් අපගේ හෘදය දෙසට පමණක් රුධිරය ගලා යන ආකාරයට තමයි පවතින්නේ. එම කපාට මගින් විරුද්ධ දෙසට රුධිරය ගලා යාම වළක්වනවා. ඉතින් ඒ යටතේ කෙමින් කෙමින් ඔබගේ හෘදය කරා රුධිරය සැපීම සිදු කරනවා. නමුත් ඔබ වයස්ගත වීමත් සමග, එහෙම නැත්නම් ඔබ යම්කිසි රෝගාබාධයකින් පෙළෙන විට, යම් යම් පෝෂණ ඌනතාවයන්ගෙන් පෙළෙන විට මෙන්න මේ කපාට වලට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කපාට වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක නිසි ආකාරයෙන් ඔබගේ හෘදය දෙසට රුධිරය සැපයීම සිද්ධ වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී එම ස්ථානවල මේ රුධිරය එක්රැස් වෙමින් මෙන්න මේ වෙරිකෝස් වේයින් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි මේ සරලව පැහැදිලි කරගත්තේ, ඉතින් ඔබගේ හෘදය දෙසට රුධිරය ගලන්නේ නැති වුනහම ඔබගේ පාදාශ්‍රිත ප්‍රදේශවල මේ රුධිර වාහිනී එකිනෙකට ඇඹරී යාමෙන් මෙම තත්ත්වය හට ගන්නට පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් ඔබට බාහිර වශයෙන් නිරූපණය වෙන්නට පුළුවන් මේ වෙරිකෝස් වේයින් තත්ත්වයක් එමුන තමයි නහර ගැට ගැසීමක් විදියට. අපි අද විශේෂයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වයක් ඇති වූ පුද්ගලයෙක් ඉන්නවා නම් එය තවදුරටත් පැතිරී යාම වළක්වා ගන්නටත්, ඒ වගේම මේ තත්ත්වයක් ඇති නොවුණු ෆැමිලි හිස්ටරි එකේ යම්කිසි ගැටලුවක් පවතින පුද්ගලයන්ට මෙය ඇතිවීම වළක්වා ගැනීම සඳහා සිදු කළ යුතු කාරණා පිළිබඳව. ඉතින් විශේෂයෙන් මතක් කරන්නම් මේ සඳහා ෆැමිලි හිස්ටරි එක බලපානවා. ඉතින් ඔබගේ පවුලේ කාට හරි මෙවැනි තත්ත්වයක් පවතිනවා නම් ඔබටත් මේ තත්ත්වයේ ඇතිවීමට වැඩි අවධානමක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔබගේ දේහබර වැඩි නම් ඔබට මේ තත්ත්වයේ ඇතිවීමට වැඩි අවධානමක් පවතිනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ වෙන විටත් අසහාය ඇති කාරණයක් තමයි සිටගෙන සිටීම නිසා මේ තත්ත්වයේ ඇති වෙන්නට පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම මම එහිදී නිවැරදි කිරීමක් සිදු කරන්නට කැමතියි. ඔබ එක ඉරියව්වක වැඩි කාලයක් සිටීම මේ සඳහා හේතුවක් වෙනවා. ඔබ දිනේ වැඩි කාලයක් ඉඳගෙන සිටීම නිසාත් මේ තත්ත්වයට ගොදුරු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්නට ඕනේ එක ඉරියව්වක වැඩි කාලයක් ඉන්නවද කියන කාරණය පිළිබඳව. ඉතින් ඔබට මේ පිළිබඳව බියක් පවතිනවා නම් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් කාරණයක් තමයි ඔබ එක ඉරියව්වක ඉන්නේ නැතුව වෙලාවෙන් වෙලාවට ඉරියව්ව වෙනස් කරන්න. ඔබට පුළුවන් ඔබගේ කාර්යාලයේ ඉන්නවා නම් පොඩ්ඩක් ඇවිදින්න, නැවතත් ඉඳ ගන්න. ඔබ වැඩි වෙලාවක් සිටගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් යම්කිසි අවස්ථාවක පොඩි බ්‍රේක් එකක් ගන්න. එවැනි කාරණා සිදු කිරීමකින් ඔබට පුළුවන් වෙනවා මේ තත්ත්වය වැඩිදුරටත්
මේ ඔබගේ ශරීරය තුළ වර්ධනයෙන් වළක්වා ගන්න. ඒ වගේම තවත් කාරණයක් මතක් කරන්නට කැමතියි. ඔබ හිරට ඇඳුම් මදිනවා නම් මේ தත්ත්වය වැඩිවීමට හේතුවක් වෙනවා. ඔබේ දේහයේ පහළ කොටසේ පවතින රුධිරය ඉහළට ගලා යෑම ගුරුත්වයට විරුද්ධව සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාරණය ඊටම පහසුවෙන් සිද්ධ වීමට අපි ඉඩ සලස්සන්නට ඕනේ. ඔබ ඉන ප්‍රදේශයට ඊටමත් වැඩි හිරගතයක් සහිත ඇඳුම් ඇඳ සිටිනවා නම් ඔබගේ ඉහළ ප්‍රදේශයට මේ රුධිරය ගලා යෑම තරමක් දුරට අඩු වෙනවා. ඉතින් එය මේට ප්‍රධාන බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඒ වගේ මතක් කරන්නට ඕනේ ඔබ කාන්තාවක් නම් කාන්තාවන්ට මෙවැනි තත්ත්වයකට ගොදුරු වීම අවදානම් වැඩි කරන ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රෙග්නන්සි එකේදී එහෙම නැත්නම් මේ අපේ ගර්භණී අවස්ථාවේදී සිදුවන හෝමෝන වෙනස් වීම මේ වගේම ආර්ථව කාලයේදී සිදුවන වෙනස් වීම මේ වගේම ආර්ථව හරණයේදී සිදුවන වෙනස් වීම වලදී මේ රුධිර වාහිනී වල ප්‍රත්‍යස්තතාවය සඳහා බලපෑම් ඇති කරනවා. එවැනි කාරණා හේතු වෙනොත් කාන්තාවන්ට මේ වෙරිකෝස් වෙයින් එහෙම නැත්නම් මේ නහර ගැට ගැසීම කියන තත්ත්වය ඇතිවීමේ වැඩි නබුරුතාවයක් පවතිනවා. වෙරිකෝස් වෙයින් එහෙම නැත්නම් මේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් ඔබට දැනටම පවතිනවා නම් ඔබට පහසුවෙන්ම ගෙදරදී සිදු කළ හැකි ක්‍රමවේදයක් පවතිනවා. ඒ තමයි මේ ඔබගේ පාදයේ තරමක් ඉහළ ස්ථානයක පවත්වා ගන්නට ඕනේ ඔබගේ හෘදයට වඩා ඉහළින් සිටින ආකාරයට. එෙහිදී ඔබට සිදු කරන්නට පුළුවන් ඔබ ඇඳක වැතිරිලා කොට්ට දෙක තුනක් තියාගෙන ඒ උඩින් කකුල තියාගන්නට ඕනේ. මේ කකුල් දෙක තියාගන්නට ඕනේ. තියාගෙන ඔබ විනාඩි 15ක කාලයක්වත් විවේකීව සිටින්නට ඕනේ. ඉතින් එම කාරණේ සිදු කිරීම යටතේ ඔබට පුළුවන් වෙන මේ රුධිරය එම ස්ථානවල ඒකරාශී වීම වළක්වා ගනිමින් ඔබට මේ වෙරිකෝස් තත්ත්වය තවදුරටත් පැතිරියාම අවම කරගන්නට දිනකට 3-4 පාරක් මේ සිදු කරන්නට පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මතක් කළ යුතු කාරණයක් තමයි ඔබගේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය යටතේ තමයි මේ රුධිරය ඉහළට ගලා යාම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ව්‍යායාම් සිදු කිරීම වඩාත් යෝග්‍ය වෙන කාරණයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඔබ දැනටමත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නේ නම් මේ වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධව සිදු කළ යුතු ව්‍යායාම් පිළිබඳව විමසීම වඩාත් වැදගත් වෙනවා. ඔබගේ මාංශ පේශි ඉහළවීම සංකෝචනය වීම කියන ක්‍රියාවලිය ඉතාමත් හොඳින් සිද්ධ වෙන ආකාරයට ඔබට පාදයේ ආශ්‍රිත ප්‍රදේශයට ව්‍යායාම් සිදු කරන්නට පුළුවන් නම් මේ වෙරිකෝස් වෙයින් ඇතිවීම වළක්වා ගන්නටත් ඒ වගේම තවදුරටත් පැතිරියාම වළක්වා ගැනීමටත් හැකියාවක් ලැබේවි. රුධිර වාහිනී අභ්‍යන්තරයේ පවතින මේ වැල්ස් එහෙම නැත්නම් රුධිර වාහිනී වල පවතින මේ කපාට දුර්වලයෙන් වළක්වා ගැනීම සඳහා ඉතාමත් හොඳ ආහාර වේලක් ඔබ ලබා ගත යුතුයි. එෙහිදී ෆයිබර් රිච් එහෙම නැත්නම් තන්තු බහුලව අන්තර්ගත වන ආහාරයකට ඔබ යොමු වෙන්නට ඕනේ. ඒ වගේම ලුණු අඩුවෙන් ආහාරයට ගන්නට ඕනේ. ඒ වගේම විටමින් සහ ඛනිජ වගේ දේවල් බහුලව අන්තර්ගත වන ආහාර ඔබගේ ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මෙවැනි තත්ත්වයක් ඔබට ආරම්භයේදීම දැක ගන්නට ලැබුණොත් ඒ සඳහා ප්‍රතිකර්ම වලට යොමු වීම වඩාත් වැදගත් වෙනවා. ක්‍රමයෙන් මේ විශාල වීමෙන් අනතුරුව ඔබට ගැටලුකාරී තත්ත්ව ඇති කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා හමු වීම වඩාත් වැදගත් වෙනවා. විශේෂයෙන් වැස්කියුලර් සර්ජන් එහෙම නැත්නම් මේ රුධිර වාහිනී සම්බන්ධව පවතින විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිකර්මයේ තීරණය කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. ඉතින් මෙම தත්ත්වය බොහෝ විට අපේ බොහෝ ජනතාව එතරම් ගණන් ගන්නේ නැහැ. මොකද මේන් කැක්කුමක් ඇති වෙන්නටත් පුළුවන්, කැක්කුමක් නැති වෙන්නටත් පුළුවන්. මේ කැක්කුමක් නැතිව පවතින අවස්ථාවවලදී ගණන් ගන්නේ නැහැ. නමුත් මෙහි අභ්‍යන්තරයේ රුධිර කැටි ගැසීම් වගේ தත්ත්ව ඇතිවීම නිසා ඉතාමත් දරුණු தත්ත්ව වලට පත් වෙන්නට පුළුවන්. ඔබගේ දෙහේ යම් කිසි ස්ථානයක මේ தත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නට ඕනේ. මොකද එහිදී ඔබගේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරමින් අභ්‍යන්තරයේ රුධිර කැටිති පවතිනවාද, මේ සිදුවී ඇත්තේ කුමන ආකාරයටද, ඒ සියල්ල පිළිබඳව ඔවුන් පරීක්ෂා කිරීමක් සිදු කරනවා. නමුත් ඔබ මෙය ගණන් නොගෙන සිටීම නිසා ඔබට අහිතකර තත්ත්වයන් වලට ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එතනදීම විශේෂඥ වෛද්‍යවරයා ඔබට ස්ට්‍රොකින් එකක්, එහෙම නැත්නම් මේ කම්ප්‍රෙෂන් ස්ට්‍රොකින්ස් කියලා හඳුන්වන සුවිශේෂී ස්ට්‍රොකින් එකක් ලබා දෙන්නට පුළුවන්. එතනදී ඔබගේ මේ වෙරිකෝස් වෙයින් පවතින ස්ථානයට ගැළපෙන ආකාරයෙන් ඔවුන් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. එවැනි ස්ට්‍රොකින් එකක් පැළඳීම යටතේත් ඔබගේ මේ වෙරිකෝස් වෙයින් තත්ත්වය තවදුරටත් පැතිරියාම අවම කරගන්නට පුළුවන්. ඒ වගේම මීටත් අමතරව ප්‍රතිකර්ම පවතිනවා. ඉතින් අපි ඒ පිළිබඳව වෙනත් සාකච්ඡාවකින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ලේසර් ට්‍රීට්මන්ට්, ඒ වගේම මේ සම්බන්ධව සිදු කරන ශල්‍යකර්ම පිළිබඳව ඔබට ඒ පිළිබඳව කැමැත්තක් පවතිනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක හරහා යොමු කරන්න. අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.